අධ්‍යාපන පද්ධතිය අපි කතා කරොත් මොනතරම් විහිළුවක්ද මේ කරලා තියෙන්නේ දැන් අධ්‍යාපන පද්ධතියේ යෝජනා ගලාපු යෝජනා මොනවද ගෙනාවේ මොකද්ද යෝජනාවක් ගෙනාව යෝජනාවක් ඇට ගෙනාවයි පාසල් වල අන්තර්ජාල පාසුකම් ලබා දීම දැන් මොකද කියන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දායකත්වය සහිතව දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජේෂ්ඨ සහ කනිෂ්ඨ දිවිතික පාසල් 10කට නොමිලේ අන්තර්ජාල පාසුකම් ලබා දීම වෙන ලොකුම වැඩේ අයවැයෙන් දැන් මේක අපි දත්තොත් පැහැදිලිවම දැන් මීට කලින් අපි 2021 ජූනි මාසෙ 21 වෙනිදා මගේ රජය විසින් දැනටමත් පාසල් 10000කට ෆයිබර් ඔප්ටික්ස් පාසුකම් ලබා දී ඇත කියලා කවුද කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්න කාලේ 2021 පාසල් 10000කට තියෙන්නේ පාසල් 10172යි ඊළඟට දැන් අපි දැක්කා 2022 කට අදාළ ආයවැයේදී බැසිල් රාජපක්ෂ කිව්වා මුදල් ඇමතිවරයාට අපි සයිබර් ඔප්ටික්ස් දල් පාසල් 10000කට ලබා දෙනවා කියලා දුන්නු දෙයක් නැහැ දැන් රනිල් වික්‍රමසිංහ කියනවා ඒ වෝට්ටුවේ ඡන්දටි කරගෙනම පාර්ලිමේන්තුවේ ඉඳගෙන අයවැය කතාවේදී එයා ලබා දෙනවලු ෆයිබර් ඔප්ටික්ස් පාසල් 10000කට කොයිද තියෙන්නේ කොයිද අරන් දීලා තියෙන්නේ මේ එකම යෝජනාව නැවත නැවත කියනවා මේ පරණ කේක් එකට අලුත් අයිසින් දානවා මේ විහිළුවක් ඉතින් මේක බරපතල තත්ත්වයක් මේ සම්පූර්ණයෙන්ම පාසල් පද්ධතිය දරුව රැවටීමක් ඇට අපි දකින්නේ ඒ වගේම මේ මොහොතේ අපි දන්න පාසල් පද්ධතියේ ප්‍රධානම ප්‍රශ්නේ පෝෂණය ළමයින්ට පෝෂණ හැකියාවක් නැ කන්න හැකියාවක් නැ දැනට 11 ලක්ෂ 43 ලක්ෂයෙන් 11 ලක්ෂයට තමයි ආහාර ව්‍යාපෘතිය තියෙන ඒත් රුපියල් 60යි මේ රුපියල් 60 රුපියල් 75 දක්වාවත් වැඩි යුතුයි කියලා අපි නෙමෙයි කිව්වේ සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිතුමා කෝ අයවැයට දවස් කීපයකට කලින් පාර්ලිමේන්තුවේදී කිව්වේ විපක්ෂ නායකගේ ප්‍රශ්නකට මොකද්ද කිය මේ රුපියල් 60 මදි තව රුපියල් 75ක්වත් දෙන්න ඕනේ කියලා නමුත් අපි කියන රුපියල් 150ක්වත් දෙන්න ඕනේ නමුත් ඒ පෝෂණ ව්‍යාපෘතියේ ගාන වැඩි කරන්න එක දෙයක් කරලා තියනවද එක වචනයක් කියලා තියනවද නැහැ දැන් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාත් කිව්වා 75 කරන්න කියලා කොයිද කරලා තියෙන්නේ එදින් මේ රට දරුවන්ගේ පෝෂණය වැඩි කරන්න කිසිම දෙයක් කරලා නැහැ දැන් මේගොල්ලෝ මොකද කරලා තියනේ පෝෂණය සඳහා රුපියල් මිලියන 500ක් දෙන්න කියලා කිව්වට ඒක සම්පූර්ණයම අවුරුදු 5ට අඩු ළමයින්ට මේ සියලු දෙනාට ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ මේ ගැටලු විසඳන්න. අපි දන්නවා මේක බරපතල අර්බුදකාරී වාතාවරණයක් ළමයින්ට කණ්ඩ නැහැ. මේක මේ මේ තුල ළමයින්ගේ මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙනවා. මන්දපෝෂණ වැඩි වීම තුල අපි දන්නවා ඔවුන්ට දැනුම ලබා ගන්න හැකියාව නොහැකි වෙනවා. මේ නිවැරදි පෝෂණයක් නැතුව ළමයි අනාගතයේ අඳුරට යන එක මිසක් ඉතින් යාට දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා මේකට විසඳුමක් ලබා දීලා නැහැ. බලාපොරොත්තුනේ මේකට විසඳුමක් ලබා දෙයි කියලා.